මේ පුතාගිනම අවිශ්ක අයනචිත්. වයි සවෞරතු දොළහක් වෙන අවිශ්කට මේ වනවට සිය පාසල් ගමනත් අහිමි වෙලා. ඒ ඔහුට අඩු මානසික වර්තනයක් ඇති බවට සමාජය විසින් ලබාති ඇති සහතිකයක් නිසා. කවිශ්කට එවැන්නක් නොමැති බව රටට දැනගන්න ලැබුණේ ඔහුගේ පුංචි හපාන්කමක් පිළිබඳව සමාජය මාත්‍යෝ සේ රුරට්‍ර දැනගන්නට රැබුණ නිසයි. පත්කම පතින්ම දෝත දරාකන දිවිකෙ වන අවිශ්ක සිටින්නේ රෝකාතුරව දිවික වන අම්මාත් ජීවන සට්නට උරදී සිටින ආචිත් සමඟයි. පසුකේ දිනවල ඇදහැරුණු අධික වැසි සහිත තත්ත්වය හමුුවේ අවිශ්කගේ පුංචි නිවස හරහා ගලය ගලා කියයේ පුංචි අවිශ්කගේ ඇස්වලට කඳුලැලි එක්කරමින් මම නිදාගන්නේ මේ කාමරේ බෙම වහිනකොට වතුරගේ එඩියෙන් ඇතුනටද එනවා. එතකොට මට නිදාගන්න බැහැ. මම මෙතරනට කෝන්ක්‍රීට්ගෙනත් දැම්මා දැන් කාමරේ වතුර එන්නේ නැහැ. අවිශ්ප එහෙම කියනකට ඔහුගේ මුහුණේ තිබුුණේ පුදමාකාර සතුටක්.මොලහි අඩු වර්ධනයක් ඇතැයි සමාජෙන් කොන්වී සිටි දරවාට අනෙකෙ දරුවන්ටත් වඩා සිතිීමේ ශක්තිය ඇතිබව තේරුම්කත් පුංචි අවිෂකට කොන්ක්‍රීට් බාල්ති දෙකක් තුන් ඉංචිනේරු මහතායි. අවිශ්කගේ නිවසපිටු පස මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති රාජකාරි කරන ඉංජිනේරු ශාමාල් තිීලාන් තුෂාර වන ඔහු සමගද කසා භක්ස් කිරීමට මාධ්‍යයට හැකියාව ලැපී තිබුණා. කවිශ්ප මගේ ළඟට ඇවිත් කොංක්‍රීට් බාධයක්ගන්න පුළුවන් දැහවා. මම දුන්නා. මෙ ආයමත් ඇවිල්ලා කොක්‍රීට් එල්වා. ඒ වෙලාවෙ ම ඇහවා පුතාට කෝංක්‍රීට් මොකද කියලා. මාමේ මම නිදාගන්න කාමරයට වතුරේෙනවා. ොරළඟට දාන්නයි ම කොන්ක්‍රීට් අරගෙනයන්නේ. මම ඉතින් පුතාට කිව්ව මේ තියෙන කොංක්‍රීට් අරගෙන යන්න කියලා. ඉංචිනේරු ශාමල් තිශලාන් තුශාර තවතුරටත් අශ්‍ය ගැන විස්සරකිව්ේ මේ ආකාරයටයි. මේ දරවා ගැන පසුව මම හොයලා බැලුවා. ඒ වෙලාවෙ තමයි මම දැනගත්ත මෙයාහ පාසල්ලයන්නත් නැහැ කියලා. මෙ අාව සමහරු කොන් කරනවා නමුත් අවිෂ්ක බෘතිමත් දරුවෙක්. එහෙමකිව්ව ඉංජනේරු ශාමල් තිහිලාන්තුශාර අවසාන වශයෙන් අපට කිවේ මෙවැනි දරුවන් තවත් ඕනෑ තරම් සිටියය හැකි නිසා රට්ට ම දැනකන්න අවිශ්ක ගැන සිය අධ්‍යැකිහිම් මූුණ පොතට එක් කළ පවයි. අවිශ්කට තරමක් හොඳට ගීත ගයන්නටට පුළුවන්. නමුත් ඔහුට පාසල් අධ්‍යාපනය මගහැරී තිබීම නිසා ඔහුට ඔහුගේ වයසේ සිට්න අනිත් දරුවන් තරමට අකුර ලියන්නට කියන්නටන හැකි. නමුත් මේ පුංචි අවිශ්ක තනයෙන් බස්ස එකේ සිය නෑදැයින් බලන්නට යන්න තරම් දැනුමක්තේරුමක් තිබන දරුවේ. මට හැමෝම පිස්ස කියනවා ස්කෝල යන්න ආසයි ස්කෝලෙදි ළමය නුත්මාව කොන් කලා මට බැන්නා සෙල්ලම් කරන්නත් තාසයි ඒත් කවුරුත් මාව සෙල්ලම් කරන්න ගන්නේ නැහැ. කවිිෂ්කට පාසල්ලයන්නට ලොකු ආසාවක් තිබුණත් එක පැත්තකින් ඔහු අවසන්වරට ගිය පාසරේ බලධාරීින් ඔහුට නිසි ලෙස සලකිරයක් දක්වා නොමැති බවයි ඔහු ආ්චි අම්මා හා අම්මා පවසාන්නේ අනෙක් පැත්ටෙන් අවිශ්කගේ අම්මාට ආච්චිට අවිශ්කව පාසල් ලැවන්ට තරම් වත්කමක්ත නොමැතිවීම ලොකු බාධාවක් වී තිබෙනවා. මේනිසා කවිෂ්ක පාසලකින් නැවත බාර නොගනිී යන අවිනිශ්චි තත්වය නිසා මෙම දරුවාට දැනට පාසලේ දොර වැසී තිබෙනවා. අවිෂ්ක මීට පෙර ජීවත් වූ නිවස අධිවේගේී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතයගදී ඔවුන්ට අහිම වීතිබෙනවා. න් පසු ඕන්ට ඒ සඳහ සුළුුවන්දිමුදලක් රජයෙන් ලබාදී තිබෙනවා මොවුන් රාගම හින් කෙන්ද ප්‍රදේශය පදිංචිටයන්නේ ඒ අනුවයි අවිෂ්කට උදව් කරන පවුලක තරුණෙක්ත අපට හමුවනාා ඔහු රාගම හින් කෙන්ද ප්‍රදේශය පදිං්චි නිලන්ත රෝෂාන් කවිශ්ක බොහෝ වෙලාකට තුංවෙලටම කෑමකන්නේ අපේ ගෙදරින් අනිත් දරුවන්ගේ කවිශ්කගේ ලොකු වෙනසක් මම දකිනෙ නැහැ ඒ නිසා මේ පුතාට සමාජෙන් අසාධානයක් වෙලා තියෙනවා අපිටත් හැමදෑම මෙයාව බලාගන්න අපහසුයි. එහම කිව ඔහු මේ දවසල කවිශ්කව බලාගන්න එන හැමෝගෙන්ම ඉල්ලීමක් කලාා. ඒ මේ පුතාව මේ සිදුවීම නැතහොත් මේ සමාජ්ජාලා අවධානයෙන් පසු අවත්ථක නොකරන ලෙසයි. මෙවැනි අවිශ්කලා තව ශ්‍රී ලංකාවත්තුට බොහෝ දෙනෙක් සිටිය හැකි. මේ වගක්‍රයුත්තන්ගේ අවධනය පෙනසයි. යාළුවන්නේ ඔයාලා තවම අපේ චනල්ලෙක සබස්ක්‍රයිබ් කරලා නැද්ද. එහෙම් සබස්ක්‍රයිබ් ට් එක ඔබල සබස්කරයි් කරන්න. සීුව සලකු නොබලත් දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.